మార్గము శ్రీలంక మగన్ పటంగము. සියයට තුන, සියයට හැත්තෑ තුනක්, සියයට අසුවක් දක්වා වර්ධනය කරන්න ආණමඩුවේ යෝධ ශක්තියක් වන මගේ ආදරණීය අම්මලා තාත්තලාගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් හා ආදරණීය දූපුතුන්ගෙන් අවසරයි. සැප්තැම්බර් 21 තවත් එක්තරා දිනයක් නෙමෙයි. මම විශ්වාස කරනවා ලංකා ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙන දිනේ තමයි සැප්තැම්බර් 21. 1948 පෙබ්‍රවාරි 4ටත් වඩා මෙන්න මේ 2024 සැප්තැම්බර් 21 තමයි ඓතිහාසික වන දිනය. ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන දිනය වන බවට නිසැකවම ප්‍රකාශ කරන්න පුළුවන් ඉස්සරලා. ඇයි අපේ රට අවුරුදු 76ක් සුද්ධ මේක දාලා ගියාට පස්සේ අපේ උන් සුද්ධ කරන්න පටන් අරන් අවුරුදු 76ක් දැන්. මේ 76ක් මාරුවෙන් මාරුවට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කරපු දේ අවසාන ප්‍රතිඵලය තමයි අද ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙන්නේ. අපි චූටි කාල ඉස්කෝලේ දෙකම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉස්කෝලෙන් ඉවර වෙනකොට සංවර්ධනය වෙමින් පවතින රටක්. මම විශ්වාස කළා මගේ ළමයින්ටවත් උන්ට මේක සංවර්ධිත රටක් කියලා ඉගෙන ගන්න ලැබෙයි කියලා. අවාසනාවට 2022 වෙද්දී අපේ ළමයි ඉගෙන ගන්නවා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට. ඔන්න අපේ අවුරුදු 76ක් මුළුල්ලට අපේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විවිධනම් අටවගෙන විවිධ කණ්ඩායම් තුලින් අවුරුදු 76ක් රට කරපු දේ. අන්නේ වින්නැහිය ඉවර කරන දවස තමයි මේ සැප්තැම්බර් 21 කියලා කියන්නේ. ආදරණීය අම්මේ තාත්තේ, මේ ආණමඩුවේ මගේ මිත්‍රයෝ දන්නවා මම කවුද. අපි මේකේ පාරම්පරික UMP කාර්යය වශයෙන් හිටියේ. හැබැයි මේ පාරම්පරික UMP කාර්යය වෙච්ච අපි යම් තීරණයක් ගන්නවා මේ රටද අපේ බඩද කියන කාරණා. අනේ එතනදී අපි නොබියව තීරණයක් ගත්තා රට වෙනුවෙන් නිවැරදි මාවතේ නිවැරදි දිශාවේ හිට ගන්න ඕනයි කියන කාරණා. අනේ තීරණය වෙනුවෙන් තමයි අපි මේ වේදිකාවට නැගලා අපි ජනතාවත් එක්ක එකතු වෙලා මේ වෙනස කරන්න මූලිකත්වයේ ගත්තේ. මෙතන ඉන්නේ බොහෝ මිනිස්සු පහුගිය මැතිවරණයේදී මාහා සමානව, ගරු මහාචාර්යතුමනි, මාහා සමානව වෙනත් ප්‍රධාන පක්ෂවල ඡන්දුණු මිනිස්සු. ගිය වාර වෙද්දි මම පෞද්ගලිකව ගත්තොත් මම නීති ලේකම් සජබේ. මම නීති ලේකම් හිටියා එක්සත් ජාතික පක්ෂේ. ඔය දෙකම අතහැරලා තමයි අපි මේ වේදිකාවට ගොඩනැගුණේ. ඇයි අපි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් තීරණයක් ගන්න අවශ්‍යයි කියන කාරණේ. මම ඒ ගත්තු තීරණේ අද අවංකවම සතුටු වෙනවා. මට 2021 වෙනිදාට ඒ තීරණේ තවත් සතුටු වෙන්න පුළුවන් කාරණයක් නිසැකවම උදා වෙනවා කියලා මට මේ ආදරණීය අම්මලා තාත්තලාගේ ඔළු ගෙඩි දකිද්දි මතක් වෙනවා. දෙසැම්බර් 21 නිසැක වශයෙන්ම ශ්‍රී ලංකාව යළි නිදහස ලබන දිනේ බවට පත් වෙනවා. ඒක ඒකාන්තයි. දැන් මෙම මැතිවරණය ගත්ත මේක නිකම්ම මැතිවරණයක් නෙමෙයි. එතකොට මේ මැතිවරණය ගත්තොත් ඔයාලා මම අපි හැමෝම දන්න කාරණයක් තියෙනවා. ප්‍රධාන අපේක්ෂක කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රධාන අපේක්ෂක 39ක් 38ක් හිටියට හැබැයි මේ මැතිවරණයේ ඇත්තටම ඉදිරිපත් වෙන ප්‍රධාන කණ්ඩායම් දෙකයි තියෙන්නේ. එකක් අදූසිත රටට ආදරය කරන, රට ගොඩනගන්න පුළුවන් එක දේශපාලන බල කඳවුරක් තියෙනවා. ඒ දේශපාලන බල කඳවුරේ සැබෑ ලෙසම ඉන්න එකම එක ප්‍රබල අපේක්ෂකයයි. ඒ තමයි අපේ අනුරු කුමාර් දිසානායක සහෝදරය. හැබැයි තව කණ්ඩායමක් ඉන්නවා. දූෂිත හොරාකාපු රට බැංකොලොත් කරපු තව කණ්ඩායමක් ඉන්නවා. අන්න ඒකේ ඉන්නවා අපේක්ෂක කීප දෙනෙක්. ඒක තනි නෑ. හොර රැලක් ඉන්නේ. ඒක තනි නෑ. ඒකේ ඉන්නවා ප්‍රධාන අපේක්ෂකයෙක් පුළුවන් ද ශ්‍රී ලංකා කියලා. කවුද? රනිල් වික්‍රමසිංහ. ඇත්තටම රනිල් වික්‍රමසිංහට පුළුවන් ද බැරිද කියන කාරණේ එයා විසින්ම ඔප්පු කරලා ඉවරයි. රනිල්ට පුළුවන් හරිය තමයි කෙරුවේ 2015 ආපු ගමන් මහ බැංකුවට කියලා. රනිල්ට පුළුවන් ඒක තමයි. රනිල්ට පුළුවන් නම් රනිල්ට කාලෙදී අවුරුදු 52ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. විවිධ ඇමතිකම් දැරුවා. හත් වතාවක් අගමැතිකම් දැරුවා. උන්දට අවුරුදු 48ක් අවුරුදු 50ක් කරන්න බැරි වෙච්ච එක දැන් මේ වයසට ගිය 100ට කරන්න පුළුවන් 2048 වෙත්. එහෙනම් සපත වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මේක කරන්න බෑ. රනිල් වික්‍රමසිංහට බැරි නම් තව මිනිස්සෙක් ඉන්නවා. කවුද? සජිත් ප්‍රේමදාස. මගේ ආදරණීය අම්මේ තාත්තේ සජිත්ට පුළුවන්. සජිත්ට පුළුවන් දේ තමයි ඔය කරලා තියෙන්නේ. සජිත්ට පුළුවන් දේ තමයි අපි හාමුදුරනේ පින්කැලටත් කියලා සංස්කෘතික අරමුදුරටත් කියලි. එක එක සෑම අපේක්ෂම ලේබල් තියෙනවා. රනිල් කියන්නේ මහා බැංකු හොරාවෙද්දි.
සජිත්ගේ මොකක්ද නිදන් හොරා කියනවා. ඊළාට සංස්කෘත ආරම්භවලට ගෙලපු හොරා එක අනුවර්තනාම. එතකොට තව මිනිස්සෙක් ඉන්නවා කවුද? තව මිනිස්සෙක් ඉන්නවා නාමල් රාජපක්ෂ. අපුච්චට අවුරුදු 12ක් ජනාධිපති වෙලා කරන්න බැරි වුණා නම්, බාප්පට අවුරුදු 6ක් හිටියෙ නැහැ, අවුරුදු 2ක් 3ක් ඉඳලා කරන්න බැරි වුණා නම්, මහප්පල බාප්පල හතර වර්ගයේම රාජපක්ෂ පරම්පරාවම රටේ අවුරුදු 50 ගානක් විවිධ ඇමරිකන් අන්තර්ජාල දේශපාලනය කරන්න බැරි වුණා නම්, උන්දා දැන් කියනවා අපච්චිට බැරි වුණා, බාප්පට බැරි වුණා, මහප්පට බැරි වුණා, මං දැන් කරන්න. උන්දාට පුළුවන්. නාමල් රාජපක්ෂට පුළුවන් දේ තමයි තාරුණ හෙට කටෝගෙන ඒකෙනුත් කෙරුවේ. සුනාමි ආරම්භුලටත් කියලා පටන් ගත්තා. ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ මේ රට කරන්න පුළුවන් එක කණ්ඩායමයි ඉන්නේ. ඒ කණ්ඩායම තමයි අදූසිත තරුණ නායකත්වයක් සහිත අනුරු කුමාර සහෝදරයා කියලා අපි නොබියව නිර්භවය ස්ථිර වශයෙන් අපිට කියන්න. මොකද අය ලෙහෙලා මලපු බලු ලෙහෙලා බලපු මලු ආපහු ඔබල බලන්න අපිට අවශ්‍ය නැහැ. අපි දන්නවා ඒ කණ්ඩායම, ඒ කණ්ඩායම කරපු හරියක් දන්නවා, උන්ට කරන්න පුළුවන් හරියක් දන්නවා. ඒ නිසා අපිට ඒක ස්ථිරයි. එහෙමනම් අපි දැන් තීරණයක් ගන්න ඕනවා. අපි ඒ තීරණය අරන් තියනවා මේ සැප්තැම්බර් 21 ස්ථිර වශයෙන්ම අපි ගන්න තීරණය මොකද්ද කියන කාරණා. මම ගොඩාක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම ඒක ඉල්ලීමක් කරනවා මගේ ආදරණීය අම්මලා තාත්තලාගෙන්. මම ඒක ඉල්ලීමක් කරනවා මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන්. මම මගේ ඉල්ලීමක් කරනවා මගේ ආදරණීය දුව දරුවන්ගෙන්. මම උඹලට කියන්නේ, මේ ආනමඩුව අපිට කියන්නේ, මම වන්නේ අපේ මිනිස්සුන්ට කියන්නේ, අපිට පුළුවන් ලොකු දෙයක් ගොඩනගන්න. අපිට පුළුවන් ලොකු දෙයක් කරන්න සැප්තැම්බර් 21 අපේ කතරේ තුල ශ්‍රී ලංකාවට යලි පණ ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ මගේ තනි කතරේට විතරක් සීමා වෙන්න එපා. අපේ තනි කතරේට විතරක් සීමා වෙන්න එපා. මම ඉල්ලීමක් කරනවා, තව දවස් තියෙනවා අපිට 10ක්. 10ක් 12ක් තව අපිට තියෙනවා. අපිට පුළුවන් අපි එදිනෙදා හම්බ වෙන මිනිස්සුන්ගෙන් ඡන්ද පහක් අලුතෙන් එකතු කරන්න දවසකට. වැඩි ඕනේ නැහැ. වැඩි අවශ්‍ය නැහැ. එක දවසකට එක ඡන්දය ගන්න, එක දවසකට ඡන්ද පහ ගන්න හදමු. ඇයි මේක හදන්න අපිට ලේසි? අපිට කියන්න පුළුවන් කටහරල ඕනම මිනිහෙකුට අනුර කුමාර දිසානායකට ඡන්දයක් දෙන්න. ඒ ඡන්දය අපතේ යන්නේ නැහැ. ඒ ඡන්දය එහෙම කිව්වයි කියලා අපිට ලැජ්ජාවක් නැහැ. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා අපිට කොහොමද කට කරලා කියන්නේ. මට ඇත්තටම හිතෙනවා කොහොමද සජිත්ගේ වේදිකාවට නැගලා ඡන්දයක් දෙන්න කියලා මේ මිනිස්සු කියන්නේ. එක්කෝ උන්ට ලැජ්ජ නැහැ, එහෙම නැත්නම් මොලේ නැහැ. එහෙම නැත්නම් උන්ට ওই දෙකම නැහැ. සජිත්ට පුළුවන් ඡන්දයක් දෙන්න ඉල්ලද්දී එක පැත්තක ඉන්න සුජීව සේනසිංහ මහා බැංකුවේ පුට් නෝට් කල්ලි. තව පැත්තක ඉන්න අවිල්පත්තු හපපු රිසල්ට් බදුරු දීලු. අපේ හාමුදුරුවෝ තව පැත්තක ඉන්න අවිල්පත්තුට විරුද්ධ වෙච්ච ආනන්ද සාගර හාමුදුරුවෝ. ඉතින් කොහොමද ඡන්දයක් දෙන්න කියන්නේ? රයිල්ගේ වේදිකාවට නැගලා රයිල් ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්ද? එක පැත්තක ඉන්න කප්පම් ප්‍රසන්නලා, තව පැත්තක ඉන්න මුළු ජාතියම වඳ කරපු කුඩු ලංසලා, ඒ මිනිස්සුන්ට පුළුවන්ද වේදිකාවට නැගලා කාට හරි කතා කරලා ගන්න ඡන්දයක් දෙන්න? හැබැයි අපිට පුළුවන් ඕන වේදිකාවක, අපිට පුළුවන් ඕන තැනක, අපිට පුළුවන් ඕන මිනිහෙක් ඉස්සරහා බය නැතුව කියන්න අනුරු කුමාර දිසානායකට ඡන්දයක් දෙන්න. ඇයි? මොකද්ද කෙල්ල කරන්න පුළුවන් චෝදනාව? අනුරු කුමාරට මොකද්ද තියෙන චෝදනාව? එක චෝදනාව තියෝන අල්ලපය කියයි. හොරකමක්? මහා බැංකු හොරා කියන්න බෑ. අරකින් හොරා ගෑව කියන්න බෑ. සංස්කෘතික ආරම්භුලෙන් හොරා ගෑව කියන්න බෑ. තාරුණ හෙටකෙන් හොරා ගෑව කියන්න බෑ. කොරෝනා ආරම්භුලෙන් හොරා ගෑව කියන්න බෑ. සුනාමියෙන් හොරා ගෑව කියන්න බෑ. ලබිය කිය. ඒ අරෙන්ද වෙන චෝදනා නෑ, වෙන ලේබල් නෑ. ඒ නිසා මම මගේ ආදරණීය අම්මලා තාත්තලාගෙන් අවසාන වශයෙන් ඉල්ලන්නේ මේක ඔබේ ඡන්දයෙන් පමණක්ම, ඔබගේ ඡන්දයෙන් පමණක්ම වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබගේ ඡන්දය අපිට වටිනවා, ඒ කෝටියක් වටිනවා. හැබැයි ඒ වගේම මගේ ආදරණීය අම්මලා තාත්තලා දවසකට තව අමතර ඡන්ද එකක් දෙකක් හදන්න. තව ඉන්නවා වෙනස් නොවෙච්ච මිනිස්සු. තව ඉන්නවා තීන්දුවක් ගන්න බැරි වෙච්ච මිනිස්සු. තවත් ඉන්නවා තීන්දුවක් ගන්න බැරි වෙන මිනිස්සු. ඒ නිසා ඒ තීරණේ අරන් 2024 සැප්තැම්බර් 21 වන දින රාත්‍රී වෙද්දී වැඩි ඡන්ද 150කින් වත් අනුර කුමාර දිසානායක නියත වශයෙන් රටේ ජනාධිපතිවරයා වත් කරමු. ඒකට ආනමඩුවෙන් ලක්ෂයක ඡන්ද ප්‍රමාණයකින් ඒ ඡන්ද ලබා දීලා අපි අපේ ජයග්‍රහණය විජයග්‍රහණය කරමු බවට ඉල්ලා සිටමින් සියලු දෙනාටම ස්තුති කරමින් මන් නිරන ස්තුති.